අද අපේ කතාවට හසුවන්නේ අපි අතර බොහොම නිහඬව ජීවත් වෙන සත්ත්ව වර්ගය. ඒ තමයි උභයජීවී. එහෙම කිව්වට ඇතැම් අය දන්නේ නැහැ. මෙහෙම බලමුකෝ. ගෙම්බන්, මැඩියන් ඒ වගේ සත්තු පිළිබඳව තමයි අද අපේ කතාවට හසුවන්නේ. ඉගෙන ගන්න දරුවෙකුගේ ඉඳලා වැඩිහිටියෙක් දක්වා මේ සත්ව කාණ්ඩයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද දරුවෝ දෙමව්පියන්ගෙන් යමක් ඇහුවෙන් පස්සේ දෙමව්පියවත් දෙන්න එපායි නිවැරදි උත්තරයක්. උභයජීවීන් කියන්නේ දැන්ට අපාතර ප්‍රචලිතම හැඳින්වීම තමයි. දියගොඩ දෙකේම වාසය කරන අය උභයජීවී. මේ වගේ වැරදි සහගත අර්ථකථනයක් තවදුරටත් පවතිනවයි කියන එක බොහොම කනගාටුවක්. ඇයි ඒ? දියගොඩ දෙකේම වසන අය උභයජීවීන් කිව්වොත් ගෙම්බන්, මැඩියන් මේ කාණ්ඩයට අයත් නොවන හුඟක් සත්තු අපි ඔකට ගන්නවා. නිදසුනක් හැටියට දියගොඩ දෙකේම ඉන්නවා ඉබ්බා, කැෂ්බෑවා ඒ වගේ අයත් අපි ගන්නවා. නිවැරදි හැඳින්වීම තමයි උභයජීවීන් කියන්නේ. ජීවන චක්‍රයේ මුල් අවධිය අනිවාර්යයෙන්ම ජලයේ ගත කරන කොඳු වැට පේලයක් සහිත ජීවි කාණ්ඩය උභයජීවීන් හැටියට අපි ගන්නේ. ඔන්න පාඩම් කරගන්නවා නම් නිවැරදි අර්ථකථනය. එතකොට උභයජීවීන්ට අපි ගන්නවා ගෙම්බන්, මැඩියන්, ඇටිකිත්තන්, හිරිදණ්ඩන්. හිරිදණ්ඩෝ අපේ රටේ ඉන්නවා වර්ග තුනක්. හැබැයි අත්පාන් නැති උභයජීවී කාණ්ඩයක්. එයාලේ අත්පානේ. මේ අනුව උභයජීවීන් වර්ග 100කට වැඩි අපේ රටේ ඉන්නවා. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. මේ වගේ දූපතක උභයජීවීන්ට ජීවිත දෙකක් තියෙනවා. දිත්ත ජීවිත. මොකද්ද මේ? පුංචි කාලේ එයාලා වතුරේ ඉන්නවා. එයාලට ජීවත් වෙන්න තියෙනවා කරමල්. වඩාත් නිවැරදිව කිව්වොත් එයාලට ජීවත් වෙන්න තියෙනවා ජලක්ලෝම. ලොකු වෙනකොට මෙයාලට එනවා අත්පා. ඊළඟට වතුරෙන් උඩට ඇවිල්ලා ජීවත් වෙනවා. ඔන්න ඕක තමයි අපි උභයජීවීන් කියන්නේ. දිත්ත ජීවිත කියන අදහස. මුල් කාලේ ජීවත් වෙන්න කරමල් තියෙනවා. ඊන් පස්සේ එයාලට ජීවත් වෙන්න පෙනහලු තියෙනවා. ඔය අනුව අපි කියනවා උභයජීවීන් කියලා. නැතුව දියගොඩ දෙකේ හිටියට උභයජීවීන් වෙන්නේ නැහැ. වැදගත් දෙයක් තව තියෙනවා අපේ සමාජෙට. උභයජීවීන්ගේ ගෙවල් වල රණ්ඩු සරුවල් නැහැ. මිනිස්සු දෙයක් කිව්වෙන් පස්සේ ගෑනු කෙනා ඊටත් වඩා දෙයක් කියලා ගෙදර තියෙන බඩු මුට්ටු ටික ටාම් පටාම් ගාලා පොලේ ගහන්නේ නැහැ උභයජීවීන්ගේ ගෙවල් වල. ඇයි ඒ? මනුෂ්‍ය යමක් කිව්වෙන් පස්සේ ගැහණු සතා ඒක අහගෙනම ඉන්නවා. පුදුම දෙයක් නේ. එහෙම වෙන්න හේතුව උභයජීවීන්ගේ ලෝකේ ගැහණු සතා සදාකල් ගොළුයි. ගැහණු සතාට ස්වාමියා මොනාහරි දෙයක් කිව්වට හා හුවත් කියන්න බෑ. සදාකල් ගොළු. එහෙම ගෙවල් වල ඉතින් රණ්ඩු සරුවල් නෑ. ඊළඟ තවත් දෙයක් තියෙනවා. ඒකෙන් මම ඉවර කරන්න. ඒකත් කාලීන වශයෙන් හරි වැදගත්. ඉස්සර මිනිස් සමාජේ නම් අපේ සමාජේ ගැහණු ළමයෙක් සොයාගෙන යන්නේ තම ආදරය පෙන්වන්න පිරිමි කෙනෙක්. මේ තරුණයා සැතපුම් ගණනාවක් ඊටත් වඩා දුර ඇවිදිනවා තමන්ගේ හිත බැඳගත් ඒ තරුණිය සොයාගෙන. උභයජීවීන්ගේ ලෝකේ තියෙන ඕකේ අනිත් පැත්ත. පිරිමියව සොයාගෙන පිරිමියගේ හඬ අසාගෙන ගැහණු සතා එනවා සෑහෙන දුර. අපේ සමාජෙත් දැන් ඒ තත්ත්වයට පරිවර්තනය වෙලා. බස් නැවතුම් පොළවල් වල, දුම්රිය පොළවල් වල ගැහණු අය ඉන්නවා බස් එක එනකල් තමන්ගේ ස්වාමියව හොයාගෙන යන්න. උභයජීවීන්ගේ ලෝකේ තියෙන මේ පුරුද්ද අපේ සමාජයටත් ඇවිල්ලා. අනේ මන් දන්නේ කොහොම වුණත් උභයජීවීන් අපේ පරිසරයට ඉන්න මොන සත්තු ටික පරිසරයේ වෙනස් වීම පෙන්වන දර්ශකයක්. ඒකම ආහාර දාමවල තීරණාත්මක පුරුකක් උභයජීවී. හොඳයි, අපි තවත් දවසක හමු වෙමු. ස්තුතියි.